සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහතුරුන් අතර විවාදයක් පැවැත්වීමට සූදානම්ින් සිටින අතර පසුගිය කාලයේදී දෙපාර්ශ්වයේම මත පළ වුණා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන සමග ජනබලවේග පාර්ශ්වයේ චෝදනා කළේ ජාතික ජනබලවේගයේ අදාළ විවාදයේ මගහරමින් සිටින බවයි. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජනබලවේගය එම විවාදයට සුදුසු දින දක්වමින් ලිපියක් නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියමවීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතුවීමේ ඉඩක් තිබේ. ඒ අනුව අප විසින් මීට ඉහතදී යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම් පිළිබඳ විවාදය 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජනබලවේග සහ සමග ජනබලවේගයේ නායකින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. අප පක්ෂයේ වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගී වනු ඇත. එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 7, 9, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අප සූදානමින් සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනේ තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව විවාදයේ කාල සීමාව ස්ථාන සහ විකාශනය වන නාලිකාව අපට පසු සාකච්ඡා කරගත හැකිය. එසේම යම් හේකින් සමග ජනබලවේගයේ ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේ නම් ඒ බව කඩිනමින් දැනුම් දීමටද කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු. උපුටා ගැනීම අවසන්. කෙසේ වෙතත් අදාළ ලිපිය සම්බන්ධයෙන් සමග ජනබලවේගයේ තවමත් ප්‍රතිචාරයක් දක්වා නැහැ. සජිත් ප්‍රේමදාස මහතාත් අනුර කුමාර දිසානායක මහතාත් එවැනි විවාදයකට පැමිණෙන්නේ නම් ඕනෑම බ්‍රහස්පතින්දා දිනක තුලාවසන් වාදය ඒ සඳහා අපට වෙන් කළ හැකි. එය ස්වාතිඳු පහිනියේ මැදිරියක හෝ නැතහොත් ඔවුන් යෝජනා කරන ඕනෑම තැනකදී පැවැත්වීමට අප සූදානම්. ස්වාතිඳු රූපහිනියට තුලාව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එක තැනකට ගෙනල්ලා.